සම්මා සම්බුදු සරණයි සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සැමට. පින්නතුනි, වෙනස්වන ලෝකේහි නොවෙනස්වන එකම ධර්මතාවය වෙනස් වීමයි. ඒ පිළිබඳව මනාව වටහාගෙන ජීවිතයේ ඇත්ත ඇතිසැටියෙන් දකින්නට උත්සාහ දරන සදහවතුන වෙනුවෙන් අදත් බෞද්ධ රූපවාහිනිය විකාශනය කරන දායකත්ව ධර්ම දේශනාවයි අප ආරම්භ කරන්නේ. අද දවසේදී මේ උත්තරීතර ධර්මානුශාසනාව පවත්වන්නට අප සියලු දෙනා කෙරෙහිම මෙත් සිතින් කරුණා පෙරදරිව අපගේ පුණ්‍යවන්ත ධර්මාසන මස්තකයට වැඩමවා වදාලා කොළඹ හත බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පළමුවෙන්ම අප සියලු දෙනා මේක්ව ගරු කටයුතු දේශකයාණන් වහන්සේ සාදුනාදනංවා පිළිගනිමු. සාධෝ සාධෝ සාධෝ. පින්වත්නි, අද දවසේදී මේ උතුම් ධර්මානුශාසනාව සඳහා තම සදැහැති දායකත්වය ලබා දී කටයුතු කරන්නේ ගොතටුව පදිංචි සීබී දංගමුව මහත්මාණන් සහ විජිතා දංගමුව මහත්මිය විසින්. එසේනම් මේ මතක් කිරීමත් සමගින් අප සියලු දෙනා ධර්මදේශනාව ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. ඒ සඳහා සාදුනාදනංවා නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාධෝ සාධෝ සාධෝ. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. සතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨානා වේරමණී
සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුතං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පියෝච ගරු භාවනියෝ වත්තෝච වචනක්ඛමු ගම්භීරංච කතං කත්තානෝ චට්ඨානී නියෝජයේ යස්මින් ඒතානි ථානානි සංවිජ්ජන්තිද පුද්ගලේ සෝ මිත්තෝ මිත්තකාමේන අත්තකාමානුකම්පකෝ අපිනාසියමානින භජිතබ්බෝ තථා විදෝති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් හැම දිනාම සූදානම් වෙන්නේ ධර්මස්වණේ කරන්න. අද බෞද්ධයා රූපවාහිනී නාලිකාව ඔස්සේ පවත්වනු ලබන මේ ධර්මදේශනාවෙහි දායකත්වය අරගෙන ලෝකවාසී බුදුන ජනතාව වෙත බොහෝම සැදැහැයෙන් මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ ගොතටුව පදිංචි සීබී දංගමෝ මහත්මා සහ විජිතා දංගමෝ මහත්මනිය විසින්. විශේෂ අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා 2015 සැප්තැම්බර් මාසේ 9 දිනට, ඒ කියන්නේ අද දිනට 19 උපන්දිනය සමරන ලහිරු බණ්ඩාර දංගමුව දයාබර පුතණුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. ඒ පුතණුවන් මෙවර 2015 අපොස උසස් පෙළ විභාගය තපෙනී සිටියා. ඉතින් ඒ විභාගයෙන් ඉතාම ඉහළින් සමත්ව ජය ලබන්න අවශ්‍ය කරන තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා දෙන්න දෙමව්පියන් හැටියට ලබා දිය හැකි ඉහළම ආශිර්වාදය ලබා දෙන්නටයි මේ උතුම් පින්කම ධර්ම දානය සිදු කළේ. ලෝකයේ තියෙන දාන අතරේ ඉහළම දානේ තමයි ධර්ම දානය. මේ ධර්ම දානය නැමැති ත්‍යාගය මේ පුතාගේ උපන්දිනයේ දවසේ අම්මයි තාත්තයි එකතු වෙලා ලෝකයටම ලබා දෙනවා. සාමාන්‍යයෙන් උපන්දිනයේ දවසේ කෙනෙකුට ලබා දිය හැකි හොඳම තෑග්ග නේද ධර්ම දානය කියලා කියන්නේ? සියලු දාන අතරේ, සියලු තෑගේ අතරේ හොඳම තෑග්ග. ඉතින් විශාල පිරිසකට ඒ හොඳම ත්‍යාගය හිමි කරලා දීලා තමන්ගේ පුතණුවන්ට ආශිර්වාද කරන්න
කල්පනා කිරීම දංගමු මහත්මා මහත්මනිය බොහොම දුරදිග හිතල බලලා සංවිධානය කරගත් එකක්. ඉතින් ඒත් එක්කම පින් අනුමෝදන් කිරීම වශයෙන් පරලෝසපත් විජේසිංහ බණ්ඩාර දංගමු උදාබර පියාණන් වහන්සේට, එවැගේම සීලවතී අමනුගම කුමාරිහාමි දයාබර මෑණියන් වහන්සේට, එවැගේම ඩේවිඩ් ගමගේ පියාණන්ට සහ ලීලාවති විජේසිංහ මෑණියන්ට පින් අනුමෝදන් කරන්න, දෙපාර්ශ්වයේම මියගිය භවගාමි සියලු ඥාති පිරිසට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන තිබෙනවා. එත් එක්කම ගරු දේශකයන් වහන්සේටත්, බෞද්ධා නාලිකා විගරු සභාපති කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයට, එවැගේම අද උපන්දින සිහිපත් කරන අහිරු බණ්ඩාර දංගමු පුතණුවන්ට, ධර්ම ශ්‍රවණය කරන්නට පැමිණි පින්වත් ඔබ හැම දෙනාටම, පැමිණීමට නොහැකි වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට සහ රටවාසී ලෝකවාසී හැම දෙනාටම ආශිර්වාද කරන්න සෙත් ප්‍රාර්ථනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් පළමුවෙන්ම අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා උතුම් තෙරුවන් ගුණ බල මහිමින් මේ සිදු කරනු ලබන උතුම් සද්ධර්ම දානමය පින්කමේ අනුහසේ බලයෙන් විශේෂයෙන්ම උපන්දින සිහිපත් කරන පින්වත් ලහිරු බණ්ඩාර දංගම පුතණුවන්ට නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් සැලසේවා, කායික මානසික සුවපත් භාවයේ වේවා, ඒ උසස් පෙළ විභාගයෙන් ඉහලින්ම ජය ලබාගෙන ඉදිරි අනාගතයේ හැම අතින්ම සාර්ථක කරගන්න අවශ්‍ය ආශිර්වාද නිතරින්ම හිමි වේවා, පුතණුවන්ට සුබ උපන්දිනක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් මේ පුතාගේ උපන්දිනේ නිසා, වගේම 19 වෙනි උපන්දිනෙත් නිසා මට හිතුණා යාළුවෝ ගැන කියවෙන බණක් කියන එක හොඳයි කියලා. දැන් අම්මල තාත්තල තමන්ගේ දරුවෝ වෙනදට වැඩි අවධානයකින් පරිස්සම් කරන කාලයක් තියෙනවා නේද? ඒ තමයි 13 ඉඳලා 19 වෙනි. දැන් සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසියෙන් 13ට 13 කියනවා නේද? ඊට පස්සේ 14 කියන 14ට, 15ට 15, 16ට 16, ඊළඟට 17ට 17, 18ට 18, 19ට 19 කියන. ඔන්න ඔය ටීන් ටීන් ගාන කාලේ තමයි පරිස්සම් වෙන්න ඕන. ඔය කාලේ තමයි වඩාත්ම පරිස්සම් විය යුත්තේ. ඉතින් ඔය කාලෙදී අලුත් හැඟීම් පහළ වෙනවා. සමහර වෙලාවට උපන්දා ඉඳලා දන්න කියන යාළු, ගෙදර හිටපු අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලී කටි අමතක වෙලා අලුත් අය සොයන්න පටන් ගන්නවා. අම්මල තාත්තලගේ හැඟීම් පරණ වෙනවා සමහර ළමයින්ට. අම්මල දන්න දෙයන්නේ, තාත්තල දන්න දෙයන්නේ ආදී වශයෙන් හිතනවා. ඔහොම ඔය විදිහට පරණ කාලෙට හිතලා හරියන්නේ, හනමිටි අදහස් තියාගෙන හරියන්නේ, ඔය ආදී වශයෙන් සමහරු කල්පනා කරන්න පෙළඹෙන්නේ නිසා. ඒ නිසා මේ වගේ කාලයක අපට ඉන්න හැබෑම මිතුරන් කවුද? අප ඇති කරගත යුතු මිතුරන් ළඟ තිබිය යුතු ලක්ෂණ මොනවද? ඇත්තටම මම යාළුවෝ විදිහට යාළු වෙලා ඉන්න අය තුළ බුදුරජාණන් වහන්සේ හඳුන්වා දීපු මිත්‍රත්වයේ ලක්ෂණ තියෙනවද කියලා දැනගෙන ඒ ගැන විමසලා කටයුතු කිරීම වැදගත් වෙනවා. අන්න ඒ නිසා මම අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන කියවෙන වටිනා සූත්‍ර දෙකක්. මේ සූත්‍ර දෙකම තියෙන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතේ. සත්තක නිපාතේ තියෙන්නේ ධර්මකාරණ 7 විස්තර කරපු සූත්‍ර. එක සූත්‍රයක් තියෙනවා මිත්ත සූත්‍රය කියලා. මිත්ත කියන්නේ මිත්‍රයා කියන එකයි. තව සූත්‍රයක් තියෙනවා බික්ඛු මිත්ත කියලා. බික්ඛු කියලා කියන්නේ කාටද? බික්ඛු කියන්නේ හාමුදුරුවෝ, භික්ෂුවනේ. භික්ෂු මිත්‍රයා.
කියන්නේ හාමුදුරු කෙනෙක් කවුරු හරි කෙනෙක් බලාපොරොත්තු වෙනවන හාමුදුරු කෙනෙක් එක්ක මිත්‍ර වෙන්න. ඒ හාමුදුරු හැබවින්ම මිත්‍රශීලී කෙනෙක් නම් ඇසුරු කරන දායකයාට අන්න ඒ හාමුදුරු ළඟ තිබිය යුතු ලක්ෂණ මොනවද කියලා මෙතන විස්තර කරනවා. ඒ වගේම කවුරු හරි යාළුවෙක් හැබවින්ම අපිට යාළුවෙ ඉන්න. ඒ යාළුවා මොන වාගේ කෙනෙක් විය යුතුද කියන එක මිත්ත කියන සූත්‍රයේදී විස්තර කරනවා. එතකොට දැන් අපි දැකලා තියෙන මේ යාළුවෝ ඇසුරු කිරීම සම්බන්ධව දැන් සමහර අය හාමුදුරුවරුත් ඇසුරු කරන යාළුවෝ තාලෙට, ඒ කියන්නේ ගිහියෝ නේද? එතකොට ඒ සමහර තැන්වලදී අපි දැකලා තියෙනවා එහෙම හාමුදුරුවරු මේ යාළුවෝ විදියට ඇසුරු කරන්න ගිහිල්ලා හාමුදුරුවන්ට ලැබිය යුතු ගෞරවය ලබා නොදෙන ගිහියෙක්ද ඉන්නවා. ඒ වගේම හාමුදුරුවෝ ගිහි ඇත්තන්ව යාළුවෝ තාලෙට ඇසුරු කරන්න ගිහිල්ලා තමන්ගේ භික්ෂුත්වයේ ගෞරවයේ පිරිහෙවා ගන්න අවස්ථාවල් අපි ඕන තරම් දැකලා තියෙනවා. ඇත්තටම කියනවා නම් සාමාන්‍ය මේ හාමුදුරුවරුන්ට යාළුවෝ කියන කට්ටිය සාමාන්‍ය ඔය එදිනෙදා ව්‍යවහාරයේ යාළුවෝ ඇසුරු කරන තාලෙට එහෙම යාළුවෝ නැහැ. දැන් හාමුදුරන්ට ගිහි යාළුවෝ ඉන්නේ කවුද? දායක දායිකාවෝ. මට ඇහිලා තියෙනවා සමහර හාමුදුරුවෝ ගිරියා මගේ යාළුවෙක් මම ගොඩක් කල් ඉඳලා දන්නවා ඔය ආදි වශයෙන් කියන ඒවා. සාමාන්‍ය ශාසනික වචනේ එහෙම යාළුවා කියන එක නෙවෙයි. එතුමා මගේ දායකෙක්, එතුමිය මගේ දායිකාවක්, මං කාලයක් තිස්සේ දන්නා අඳුනනවා, අපේ පන්සලට යන එනවා. එහෙම කිව්වනම් හරි. එහෙම නැතුව යාළුව විදිහට ගියොත් වෙන්නේ ගොඩක් වෙලාවට අර ගෞරවය නැති වෙනවා. දැන් සමහර ගිහි අය හාමුදුරුවරුන්ට කියන්නේ කොහොමද? උන්වහන්සේ මගේ හිතවත් හාමුදුරු කෙනෙක් කියලා කියන්න ඕන එකට කියන්නේ ආයා මගේ යාළුවෙක්. එහෙනම් හාමුදුරුවන්ට උන්වහන්සේ මොනවත් නැහැ, එයා කියලා තමයි කියන්නේ. එයා මං ඉස්කෝලේ යන කාලේ ඉඳලා දන්නෝ ආදි වශයෙන් කියනවා. එහෙම කියලා හැල්ලු වෙලා යනවා. ඒ නිසා ස්වාමින් වහන්සේලා ඔවුනොවුන් ඇසුරු කරනකොට බොහෝම පරිස්සමින් කටයුතු කරන්න. දැන් සමහර වෙලාවට හාමුදුරුවරු හාමුදුරුවෝ අතරේ, දැන් ගිහියෝ ගිහියෝ අතරේ යාළුවෝ හිටියට හාමුදුරුවරු හාමුදුරුවෝ අතරේ යාළුවෝ නෙවෙයි. ඒකද ධර්මයේ දීලා තියෙන වචනයක් සබ්‍රහ්මචාරීන් වහන්සේලා කියලා. එහෙමයි කියන්නේ. සබ්‍රහ්මචාරීන් වහන්සේ කියන්නේ එකට බ්‍රහ්මචර්යාවෙහි යෙදෙන පිරිස. බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ එතන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙම නැත්නම් මේ සීල ප්‍රතිපදාව. සීල සමාධි ප්‍රඥා කියන මේ ප්‍රතිපදාව එකට පුරණ කට්ටියට තමයි එතෙන්දී සබ්‍රහ්මචාරීන් වහන්සේ. තවත් විදිහට එකට මහානකම් කරන අයට තමයි සබ්‍රහ්මචාරීන් වහන්සේලා කියලා කියන්නේ. ඉතින් උන්වහන්සේ සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක්. උන්වහන්සේ අපි අඳුරන ස්වාමීන් වහන්සේ නමක් එහෙමයි. එහෙම නැතු ඒ හාමුදුරුව මගේ යාළුවෙක් එහෙම කියන්නේ නැහැ. ඒක සාසනික ව්‍යවහාරය නෙවෙයි. ඉතින් කෙසේ වෙතත් සාමාන්‍ය සම්මුතියට අනුව කවුරු හරි හොඳ හාමුදුරු කෙනෙක් තෝරා ගැනීමේදී තිබිය යුතු ලක්ෂණ ටිකක් භික්ඛු මිත්ත සූත්‍රයේදී මතක් කරනවා. පින්වත්නි, ගිහියන් විදියට අනිවාර්යෙන්ම විශේෂයෙන්ම තරුණ කාලයේ තරුණ දූපුතුන්ට අනිවාර්යෙන්ම කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමකගේ ඇසුර තිබිය යුතුමයි. එහෙම කල්යාණ මිත්‍ර ඇසුරක් තියෙන කෙනෙකුට යහපතක්මයි වෙන්නේ, කවදාවත් අයහපතක් වෙන්නේ නැහැ. එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා ආනන්ද ස්වාමින් වහන්සේ විමසනවා, ස්වාමීනි, බුදුපියාණන් වහන්සේ
මේ ශාසනයෙන් අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍ර සේවනය නිසා නෙයිද කියලා. ඒ වෙලාවේදී බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරන්ට කියන ආනන්ද එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා. මේ ශාසනය අඩක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම මේ ශාසනය පවතින්නේ කල්යාණ මිත්‍ර සේවනය මතයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ නැමැති අසහාය කල්යාණ මිත්‍රයා ලෝකෙ පහළ වුණේ නැත්තම් ඒ අසහාය කල්යාණ මිත්‍රයාණන් වහන්සේ අපට ලබා දීපු ධර්මෝපදේශ අනුව අපි අපේ ජීවිතය හැඩගත්ව ගත්තේ නැත්නම් අද භික්ෂුණී උපාසක උපාසිකා කියලා පිරිසක් පහළ වෙන්නේ නැහැ. ඒ වගේම එහෙම පහළ වීමක් නැත්නම් මේ ශාසනයේ පැවැත්මක් නැහැ. එහෙනම් ඒ කල්යාණ මිත්‍ර ප්‍රතිපදාව නිසා තමයි මේ සම්බුද්ධ ශාසනය මේ පවතින්නේ. අන්නේ වගේ අපේ ජීවිතය ආරක්ෂා වෙන්නත් කල්යාණ මිත්‍ර ඇසුර තියෙන්න ඕන. දැන් සාමාන්‍ය කොච්චර වුණත් ගෘහස්ත සමාජයේ ගිහියෝ අතරේ නෑයෝ අතරේ වුණා. සමහරට එක එක සහෝදරිය අතරේ වුණත් ඕන තරම් අපි දන්නවනේ නේද? ආරවුල් අර්බුද තියෙනවා. හිත් අමනාපකම් පැලීම් තියෙනවා. ඉරිසියාවල් තියෙනවා. තමන්ගේ දරුවාට වැඩිය අනිත් එක්කෙනාගේ දරුව හොඳට ඉගෙන ගත්තොත් ලකුණු ගත්තොත් එහෙම නැත්නම් මොනවා හරි කළොත් හොඳ රස්සාවක් කළොත් ආදී වශයෙන් විවිධ හේතු පදනම් කරගෙන දියුණු වෙනව දැක්කොත් හැමෝම තුල නෙවෙයි බොහෝ දෙනා තුල යම් යම් ආකාරයේ නුරුස්නා ගති ඇති වෙන්න පුළුවන්. නමුත් හොඳ සිල්වත් ගුණවත් කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් කවදාවත් තමන්ගේ දායකයන්ට එහෙම දායකය දිනු වෙනව දැකලා ඉදිසියා කරන්නේ. සමහර වෙලාවට වෙන හාමුදුරුවෙක් දිනු දැකලා පොඩි ඉදිසියාක් හාමුදුරන්ට ඇති වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ ගිහි දායකයන් අතරේ කවුරු හරි දිනු වෙනව දැක්කහම අනිත් දායකයට වැඩිය හාමුදුරුවෝ ඉදිසියා කරන්නේ. හාමුදුරේ ආශිර්වාද කරනවා. තමන්ගේ දායකයෝ පිරිහිනව දැක්කොත් ඒවායින් මුදව ගන්නට උනන්දු ඒවාට උපදේශ ලබා දෙනවා. එනිසා හාමුදුරු නමකගේ මේ ස්වාමීන් වහන්සේ නමකගේ ඇසුර තිබිය යුතුමයි. එතකොට එහෙම හාමුදුරු කෙනෙක් තෝරගනිද්දී ඒ හාමුදුරු ගාව තියෙන සුදුසුකම් ටිකක් තියෙනවා. මේ සුදුසුකම් සාමාන්‍ය ඇසුරට විතරක් නෙවෙයි ගැඹුරින් ධර්මයේ අධ්‍යයනය කරනකොට දැන් අපි හාමුදුරු කෙනෙක් ඇසුරු කිරීමේ මූලිකම බලාපොරොත්තුව අපිට එදිනෙදා ජීවිතයේ යහපත කර ගැනීමම නෙවෙයිනේ නේද? මූලිකම බලාපොරොත්තුව අපිට නිවන් දකින්නට අවශ්‍ය කරන මඟ පෙන්වල දෙනවා කියන එකනේ අපේ බලාපොරොත්තුව හාමුදුරු කෙනෙක්. ඉතින් අන්න ඒ හාමුදුරු එක්තරා විදිහකින් අපේ මාර්ගෝපදේශකේ. ඒ හාමුදුරුවරු ළඟ තියෙන්න ඕන ලක්ෂණ හතක් බුදුහාමුදුරුවෝ මේ බික්කු මිත්ත සූත්‍රයේදී මතක් කරනවා. ඔන්න මතක තියාගෙන පස්සේ අහනවා මොනවද ලක්ෂණ කියලා. පළවෙනි ලක්ෂණය තමයි පියෝ. පියෝ කියලා කියන්නේ මොකක්ද? ප්‍රියශීලී වෙන්න ඕන. හාමුදුරු කෙනෙක් වුණහම ඒ හාමුදුරු ඇසුරු කරන දායකයාට ප්‍රියශීලී කෙනෙක් වෙන්න ඕන. ප්‍රියශීලී වෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. මූලික එක ක්‍රමයක් තමයි බාහිර පෙනුමෙන් ප්‍රියශීලී වෙන්න ඕන. බාහිර පෙනුමෙන් ප්‍රියශීලී වෙනවා කියන්නේ මේ ලස්සන රූපයක් තියෙන්න ඕනම කියන එක නෙමෙයි. පිරිසිදුකම තියෙන්න ඕන. බොහොම ක්‍රමානුකූල පිරිසිදුව ලස්සනට තියෙන්න ඕන. දැන් සමහර අය දැක්කහම ගිහිය හාමුදුරුවරුයි ගිහිය ඔක්කොමනේ දැක්කහම සමහර වෙලාවට පිරිසිදු නෑ. පන්සල් වලට ගිය සමහර වෙලාවට හරි අපිරිසිදුයි. ඒ හැම තැනම බලු කුක්කු ලැගලා පූසු ලැගලා කෑම දාලා පඩික්කම් වල මොනවාද බුලත් කියලා ගහලා හරිම අපිරිසිදුයි නේද? ඊළඟට කැසිකිලියකට ගියත් හරිම කිලිටි. අපි ඉතින් ඔය යනවනේ දුර පළාතවල ගොඩාක් මනවලට එහෙම පන්සල්වල ගිහින සමහර පන්සල්වල ගිහාම ඉතින් හරිම අපිරිසිදුයි. එහෙම නැතුව මේ බුදුරජාණන් වහන්සේ තමයි
පිරිසිදු කමේ උපරිමය දේශනා කළා. ඉතින් අන්න ඒ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වෙන අපිත් ඒ බාහිර පවිත්‍රතාවයේ පිරිසිදුකම ක්‍රමානුකූලකම තියාගන්නකෝ. ඒතර ඒක ඊටාම වැදගත් දෙයක්. පියෝ මෙතනදි තවත් එකක් තමයි ඇසුරු කරන කෙනාට ප්‍රිය වෙන්න යාගේ වචන කතාව බොහොම ප්‍රියශීලී වෙන්න ඕන. හැසිරීම බොහොම ප්‍රියශීලී වෙන්න ඕන. මට සිලිටි වෙන්න ඕන. දැන් කතා කරන තාලෙම අප්‍රිය නම් එයාත් එක යාළු වෙන්න හිතෙන්නේ නැහැ නේද? බොහොම කටෝර අමිහිරි වචන කතා කරනව නම් එවන්න අයත් එක යාළු වෙන්න හිතෙන්නේ නැහැ. එතකොට ප්‍රියශීලී කතාවක් තියෙන ඕන, ප්‍රියශීලී හැසිරීමක් තියෙන්න ඕන. ගිහියෙක් වුණත් එහෙම තියෙන හාමුදුරු කෙනෙක් විතරක් නෙවෙයි. ගිහියෙක් තුන ගෙදර දොර ලස්සනට පිරිසිදු කරලා හැඩ කරලා තියාගන්නවා. දැන් ගෙදර ඉන්න නෝන මහත්තයාට නෝන ප්‍රිය වෙන්නේ පිරිසිදුව ප්‍රියශීලී වෙヒටියොත් නේද? ගෙදර ඉන්න නෝන දක්ෂ නෝන කෙනෙක් කියලා දකින්න පුළුවන්, දැනගන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා ගෙදරකට ගියා. කියන්න බලන්න මොකද තැන් දෙක? එක කුස්සිය, දෙක මොකක්ද? ඒකත් තුක්තියක් තමයි. හැබැයි ඊට ඉස්සෙල්ලා කයන්න අල් කයන්නයි දාන්න නේද? ඔය තැන් දෙක තමයි ගෙදරක පිරිසිදු විය යුතුම තැන් දෙක. ඇයි ඒ? ඔය තැන් දෙක තමයි දෛනිකව අපිරිසිදු වෙන්නේ. දැන් සමහර කෙනෙක් කොච්චර පිරිසිදු කරත් වැඩක් නැහැ, ඒ හින්දා අල්ලලා දැම්මා. එහෙම නැති මූණ හොදන්නත් ඕනේ නේද? මූණත් හැමදාම හොදනවා, හැමදාම කිලිටි වෙනවා. පිරිසිදු කළ යුත්තේ කිලිටි වෙන නිසා. ඒකට අපි දක්ෂ වෙන්න ඕන. එහෙම දක්ෂ නැත්නම් කාර්යක්ෂම නැත්නම් වැඩක් නැහැ. ඉතින් අන්නේ ප්‍රිය භාවය ඇති කර ගැනීම වැදගත් වෙනවා. මොන පළවෙනි ලක්ෂණය ඇසුරු කරන්නාට ප්‍රිය කෙනෙක් ඉන්න පියෝ. ඊළඟට ගරු. ගරු කියලා කියන්නේ ඇසුරු කරන කෙනාට කෙනාගේ ගෞරවයට සුදුසු කෙනෙක් වෙන්න ඕන. දැන් ওই සමහරු ඉන්නවා ඕනවට වැඩි යාළුකම් පෙන්වන්න ගිහිල්ලා හැල්ලු වෙනවා යහළුව අතරේ නේද? හැල්ලු වෙන්න හොඳ නැහැ. තමන්ගේ ගෞරවය ගරුත්වය රැකගෙන ජීවත් වෙන්න දැනගන්න ඕන. හිතවත්කම් තියාගන්න ඕන බව ඇත්තයි. නමුත් එක එක්කෙනාගෙන් හැල්ලු වෙන්න යන්න හොඳ නැහැ. තමන්ගේ වටිනාකම්, අම්මා තාත්තගේ වටිනාකම්, තමන්ගේ පාසලේ වටිනාකම්, එහෙම නැත්නම් අනිත් වටිනකම් රැකගෙන ජීවත් වෙන්න ඩකිති. හාමුදුරු කෙනෙක් වුණත් එහෙමයි. හාමුදුරු කෙනෙක් වුණාම දායකයාගෙන් හැල්ලුවට ලක් වෙන්න හොඳ නැහැ. දායකයාගේ උපහාසයට ලක් වෙන්න හොඳ නැහැ. ගරු කියලා කියන්නේ ගෞරවණීය චරිතයක් වෙන්න. ඊළඟ භාවනීයෝ. භාවනීය කියලා කියන්නේ එතන වඩන ලද ගුණ තියෙන්න ඕන. ඇසුරු කරන කෙනාට පේන්න ඕන මෙයා පුරුදු කරපු ගුණ ධර්ම තියෙනවා කියලා. ඒවා දැක්කහම තමයි මෙයා ඇසුරු කළොත් මටත් යම්කිසි ගුණයක් මෙයාගෙන් ගන්න පුළුවන් කියලා දැනෙන්න ඕන ඇසුරු කරන කෙනාට. එහෙම දැනෙන්නේ නැත්නම් එයා ඇසුරු කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගුණ ධර්මත් තියෙන්න ඕන. දැන් ওই සමහරු කියනවා ওই ಗುಣ ධර්ම ඉතින් අනිත් අයට පේන්න තියෙන්න ඕනේ නැහැ, තමන් තියාගත්තම ඇතිනේ. එහෙම එහෙම කියන අයත් ඉන්නවා. නෑ, සමහර ඒවා පේන්න තියෙන්න ඕනේ. ඒ පේන්න තියෙන්නේ තමන් හුවා දක්ව ගන්න නෙවෙයි. අනිකාට යහපතක් කිරීම සඳහා. ඒ බාහිර සංවරය අතිශයින්ම වැදගත් වෙනවා. බාහිර පෙනුම, බාහිර සංවරය එහෙම නැත් ඊළඟට ශික්ෂණය අතිශයින්ම වැදගත් වෙනවා. ඒතොර ඒවා දැක්කහම මොකද වෙන්නේ? අප්පසන්නානං වා පසාදායි. පසන්නානං වා බිහියෝ භාවායි. නොපැහැදුන කට්ටිය පැහැදිනව ඒව දැකලා. මං ඔය බොරු නෑනේ, මගේ ඇතුළත් එකයි පිටත් එකයි කියලා සමහර වෙලාවට ඇතුළේව පිට කරලා පෙන්වන්න හදනවා. ඒක නෙවෙයි. අපි තේරුම් ගන්න ඕන කවුරු හරි හොඳ පැත්තකට හරව ගැනීමේදී අපේ යම්කිසි ගුණයක් තියෙනවා නම් ඒක තමන්ව හුවා දක්වා ගැනීම සඳහා නෙවෙයි, අනිකාට යහපතක් කිරීමේ අදහසින් ඒක අනිකාට දැනෙන්න
දකින්න සැලැස්වීම වටිනවා. ඒක වැදගත් දෙයක්. එතකොට අන්න ඒ වගේ වඩන ලද සීලය ඊළඟට භාවනාව ඒවා තියෙන්න ඕන. භාවනීයෝ. ඊළඟ වචනය වත්තු හතරවෙනි එක. වත්ත වත්ත කියලා කියන්නේ ව්‍යක්ත වෙන්න ඕන. ව්‍යක්ත වෙනවා කියන්නේ මොකක්ද? ව්‍යක්ත වෙනවා කියන්නේ කියන එක අහගෙන ඉන්න කෙනාට, යාළුවාට, ඇසුරු කරන කෙනාට තේරෙන්න කියන්න දක්ෂෙක් වෙන්න ඕන. දැන් සමහර අයට කිසියම් අවබෝධයක් තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් කවුරු හරි ඔන්න භාවනා ගුරුවරයෙක් කියලා හිතන්. ඉතින් භාවනාව හොඳට පුරුදු කරලා හොඳ අවබෝධයක් තියෙනවා භාවනාව ගැන. හැබැයි කවුරු හරි ගෝලයෙක් අහගන්න ගියාම කියලා දෙන්න යනකොට මොකද වෙන්නේ? ව්‍යක්තකමක් නෑ. දක්ෂකමක් නෑ ඒකට. හරියට හැකියාවක් නේ. එහෙමයි සමහරු. සමහර ගුරුවරු හරියට ගොළුව හීනයක් දැක්කවා. දැන් ගොළුව හීනයක් දැක්කම දැකපු හීන ගොළුව දන්නවා. හැබැයි අනිත් අයට කියලා දෙන්න ගියාම මොකද කියලා දෙන්නේ කියලා තේරෙන්නේ නෑ. නේද? අන්න ඒ වාගේ තමන් සමහර වෙලාවට හොඳ ඉහළ මොනවාද උපාධි, බාහිර උපාධි තියෙනවා, ඩිප්ලෝමා තියෙනවා, එක එක ඒවා කරලා තියෙනවා. හැබැයි අනිත් අයට වැටහෙන කියලා දෙන්න ව්‍යක්තකමක් නැහැ. ඒකට තියෙන ඕන ඉතාම දක්ෂ ව්‍යක්තකම. ඒකට අදාළ වචන අදාළ තැනට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඒ වචන භාවිතය වුණත් එහෙමයි. කතාවේදී ඒ අදාළ වචනේ අදාළ තැනට යෙදුනේ නැත්නම් ගැලපෙන්නේ. එනිසා අදාළ තැනට අදාළ දේ යොදන්න අපි නුවණැති වෙන්න ඕන. මට මතකයි ඒ දවස්වල අප ආචාර්යෝත්තම අතිපූජනීය අග්ගමහා පඬිත මඩිහි පඤ්ඤාසීය මහානායක හාමුදුරුව බොහොම අපූරු කතාවක් මාත් එක්ක කිව්වා. ඔන්න එක කර්මාන්ත ශාලාවක මැෂින් එකක් එක සැරේටම කැඩුනලු. ඉතින් මේ මැෂින් එක අක්‍රීය වීම නිසා දවසකට ලක්ෂ ගාණක් මුදල් පාඩු වෙනවා. එක එක්කිනා ගෙනල්ල මේක හදන්න පෙන්නනවා, එක එක්කිනා හදන්න හදනවා, හදනවා, හදාගන්න බැහැ. ලක්ෂ ගාණක් දවසකට පාඩු වෙනවා. ඉතින් එක දවසක් ඉතාම දක්ෂ කෙනෙක් ආවලු. ඇවිල්ලා මැෂින් එක හොඳට අධ්‍යයනය කළ බලල ඉවර වෙලා ළඟ ඉන්න එක්කෙනෙක්ගෙන් පොඩි මිටියක් අරගෙන ඉවර වෙලා එක තැනකට තට්ටුවක් දැම්මලු. තට්ටුව දාපු ගමන් මැෂින් එක වැඩ කරන්න ගත්තා. දැන් අයිතිකාරයට එහෙම හරි සතුටුයි. දැන් දවස් ගාණක් ලක්ෂ ගාණක් පාඩු වෙවිනේ හිටින්නේ. දැන් ඉතින් මැෂින් එකේ හදපු හින්දා හරි සතුටුයි. ඉතින් මම හදපු හැටි බලාගෙන හිටියේ මේක තට්ටුවෙන් වැඩ කරා. ඉතින් හදපු එකනා ගාවට ගිහිල්ලා අහන දැන් ඉතින් මැෂින් එක වැඩ කරන බොහොම සතුටුයි මට. දැන් මේකට කීයක් අය කරනවද? ගාස්තු කීයද කියලා. ඒතොර යා කියන 10,005 කියලා කිව්වා. දැන් ඉතින් පුදුමෙන් වගේ කියන මොනවද? එක තට්ටුවකට 10,005? හරි අසාධාරණ නෑ. ඔච්චර ගිනි ගණන් කියලා. ඊට පස්සේ එයා හිනා වෙලා ගිහුවා, නෑ නෑ. පහ තට්ටුවට 10,000 නියම තැනට තට්ටු කරපු හින්දා කියලා. හරි මේ කතාව හැම තැනටම ගගහා හිටින මැෂින් එක හදෙන්නේ නෑ. අදාළ තැනට තට්ටු කරන්න දක්ෂ වෙන්න නේද? ඉතින් අන්න ඒ වාගේ අපිත් යමෙකුට යමක් කියලා දෙනකොට ඒ අදාළ වෙලාවට අදාළ තැනට ඒක කියලා දෙන්න දක්ෂ වෙන්න. අම්මල දාතල උනත් ඔන්න ඔතෙන්දි මැදක තියාගන්න ඕන දෙයක් තියෙනවා. දරුවෙකුට උනත් අවවාදයක් කරනකොට අදාළ තැනදී අදාළ විදිහට කරන්න ඕන. දැන් සමහර වෙලාවට වරදක් කරපු සැනින්ම ඒක තේරෙන්නේ නැහැ. අම්මා තාත්තා ඒක දැක්ක ගමන්ම බනිනවා, දැක්ක ගමන් මේක කියලා දෙන්න හදනවා. සමහර වෙලාවට ඒක තේරුම් ගන්න තරම් මානසිකත්වයක් දරුවාට නොතිබෙන්න පුළුවන්. නිසා අම්මා තාත්තා කල්පනා කරනොත් නම් මම මේ වැරද දැක්කා. හැබැයි දැන් මෙතන කියන්න ගියොත් මේ වෙන ප්‍රශ්නයක් ඇති, ලැජ්ජාවක් ඇති වෙයිද මෙයාට? මෙයාගේ කෝපය වැඩි වෙයිද? ඉතින් මේ කියලා දීමේ තේරුමක් තියේවිද මේක? මේ විදිහට කියන්න ගියොත් කල්පනා කරලා බලලා අදාළ තැනට අදාළ විදිහට ගැලපෙන්න තමයි ඒවත් කරන්නේ. ඒවත් මේ ව්‍යක්තකමී ස්වභාවය. ඊළඟට කල්යාණ මිත්‍රයෙක් ළඟ හොඳ හාමුදුරු කෙනෙක් තෝරා ගැනීමේදී තියෙන ඕන තව ලක්ෂණයක් තමයි වචනක්කම කියලා කියන්නේ. වචනක්කම කියලා කියන්නේ කුමක්ද? පස්වෙනි ගුණය අනික් අයගේ වචන ඉවසන සුළු කෙනෙක් කියලා.
අනිත් අය කියලා කියන්නේ තමන් ඇසුරු කරන එක්කෙනා. දැන් සමහර වෙලාවට මේ ඇසුරු කරන එක්කෙනා කේන්ද්‍ර ගිහිල්ලා බණින්න පුළුවන්. නොදන්න කමට මෝඩ ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම නැත්නම් නොගැලපෙන වෙලාවට ඇවිල්ලා කතා කරන්න පුළුවන්. අන්න ඒ වාගේ වෙලාවේදී ඒ නොගැලපෙන වචන, එහෙම නැත්නම් ද්වේෂ සහගත වචන, ඒවා ඉවසන්න පුළුවන්කම තියෙනවා. වචනක්කම කියලා කියන්නේ ඒක. දැන් භාවනා ගුරුවරයෙක් ගත්තොත් භාවනා ගුරුවරයා ගාවට ගෝලෙක් ඇවිල්ලා ඉතින් නොදන්න කමට ඉතින් එක එක මෝඩ ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් අහුවත් අහන්නේ ওই වගේ මෝඩ ප්‍රශ්නම යනවා යන්න කියලා එලවන්න හොඳ නැහැ. ම ඒකෙදි ඉවසගෙන අනේ ඉතින් මෝඩ කමට නෙමේ අහන්නේ, දන්නේ නැති කමට නේ අහන්නේ. එහෙම නැත්නම් සමහරු ප්‍රශ්න අහනවා දන්නේ නැති කමට වගේ දන්න බව පෙන්නන්න. නේද? ලොකුකම් පෙන්නන්නත් අහනවා. එතකොට කුපිත වෙන්න හොඳ නැහැ. මේ ලොකුකම් පෙන්නන්න තමයි මේ අහන්නේ. අනේ ඉතින් අසරණය කියලා ඒ වාගේ වෙලාවට අනුකම්පා සහගතව ඒ අය දිහා බලන්න ඕන. එහෙම බලලා අනේකාගේ වරද හමුවේ අපි අපේ දුර්වලකම් ඉස්මතු කරගන්න හොඳ නැහැ. එතකොට එයා සාර්ථක ගුරුවරේ දක්ෂ යාළුවෙක් නෙවෙයි. අනිත් අය වැරදි කරද්දි අපිට කේන්ති යනවනම් අපි ගැටෙනවනම් අපි පැටලෙනවනම් ඒ කියන්නේ අපි තාම හොඳ නැහැ කියන එක. අපිට ඒව දරාගන්න බෑ කියන එක ඒකෙන් පෙන්නන්නේ. අපි කේන්ති ගියා කේන්ති ගත්තාය කියලා අනුන්ගේ වරද හමුවේ මතක තියාගන්න ඒ අය ඒ වැරදි එලෙසින්ම සහ මුලින්ම හදාගන්නෙත් නැහැ. නේද? දැන් ලෝකෙ මිනිස්සු මොන තරම් වැරදි කරනවද කල්පනා කරලා බලන්න. දැන් ඔය වැරදි එක අපි කේන්ති ගිහිල්ලා අපි යාට බැන්නයි කියලා ආ ඒ කටිය හැදිලා තියෙනවා. ඔක්කොම හැදිලා තියෙනවා නෑනේ. දැන් සරල උදාහරණයක් ගත්තොත් ලංකාවේ දේශපාලකයන් මොන තරම් වැරදි කරනවද? දැන් මොන තරම් මිනිස්සු බැනලා තියෙනවද? දැන් හැදිලා තියෙනවද? බනින්න තරමද? නෑනේ. නිකන් කට රිදෙනවා විතරයි නේද? ඒ වගේ අපි ඒවත් එක ගැටෙන්න පැටලෙන්න ගියොත් වෙන්නේ නිකන් අපිම පිරිහෙන එක. නිසා වරදක් කළාම කරුණාවෙන් මෛත්‍රියෙන් ඒවා පෙන්නලා දීම එකක්. නමුත් ඒවත් එක ගැටෙන්න පැටලෙන්න ගිහිල්ලා අපේ තියෙන වටිනාකම් පිරිහව ගන්න එක හොඳ දෙයක් නෙවෙයි. ඉතින් ඒවාම ඉවසන්න අපි දක්ෂ වෙන්න. වචනක් හමුව කියන එක. ඊළඟට මේ භික්ෂු මිත්‍රයෙක් ළඟ ස්වාමීන් වහන්සේ ඇසුරු කරන ස්වාමීන් වහන්සේ ළමක් ළඟ තියෙන ඕන තවත් ලක්ෂණයක් තියෙනවා. ගම්භීරංච කතං කත්තා. කතාවක් පටන් ගත්තාම ඒක අර්ථවත් ගැඹුරු කතාවක් වෙන්නත් ඕන. ඔය ඕපදූප ආගේ ඒවා කතා කරන්න යන්නේ නැතුව සාමාන්‍ය සමාජ සංසිද්ධියක් ගැන කතා කළත් ඒකෙන් කිසියම් පාඩමක් අන්තිමේදී දෙන්න ඕන. දැන් ඔන්න දායක මහත්තයෙක් කවුරු හරි ඇවිල්ලා කියන්න පුළුවන් අනේ හාමුදුරනේ දන්නවද මෙහෙම වැඩක් වුණානේ කියලා මොනවා හරි කියන්න පුළුවන්. ගෙදර තිබිච්ච මොකක් හරි වටිනා කියන දෙයක් බිඳුනා හරි නැති වුණා හරි එහෙම කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ දුකක් ඇවිල්ලා කියන්නේ හාමුදුරන්ට සහනයක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒක ගැන අහගෙන ඉඳලා සංවේදී වෙලා නේද? සංවේදී වෙලා ඇත්තද අනේ ඉතින් මොනවද කරන්නේ කියලා හැම පොඩ්ඩක් ඉඳලා ඉවරලා කොහොමත් ඉතින් බිඳෙන දේවල් බිඳෙනවනේ කියලා කියනවා නේද? කැඩෙන දේවල් කැඩෙන මේ කියලා කියන්නේ. හැබැයි ඒකට ඉස්සෙල් පොඩ සංවේදී වෙන්න ඕන. අර කියන්නත් කලින් ඔහොම තමයි බිඳිනව බිඳිනව කියපුවා. අයි බිඳුරක් කියන්නේ නැහැ නේද? ඒ නිසා අනෙක් කෙනාගේ දුකෙහිදී සංවේදී වෙනවා වගේම ඊට පස්සේ තමයි ඒ පුද්ගලයාට යථාර්ථය අවබෝධ කරන්න මඟ පෙන්වන්න ඕන, ගැඹුරට මෙහෙවන්න ඕන. දැන් බලන්න බුදුහාමුදුරු කොච්චර ලස්සනට ඒක කරාද කියලා. කිසාගෝතමීගේ දරුව මැරිච්ච වෙලාවේ කිසාගෝතමී දරුවත් අරගෙන ඇවිල්ලා බුදුහාමුදුරු ළඟට කියනවා දරුව සුව කරලා දෙන්න කියලා. බුදුහාමුදුරු දේශනා කරන්න ගියේ නෑනේ. සබ්බේ සංඛාරා අනිච්චා මොනෝ කරන්නද සීල සංස්කාර ධර්ම අනිත්‍යයි ඔක මැරිලා දැන් ගිහිලා කනත්තර දාන්නේ කියලා. එහෙම කියන්නේ කී නෑ. සංවේදී වුණා. දරුව සුව කරන්න. එහේ ඊට කලින් මං කියන දේත් කරන්නකෝ. මම කියලා කිව්වෝ කිසිම කෙනෙක් නොමල ගියකින් පුළුවන් නම් අබ ටිකක් අරන් එන්න. එහෙම අරන් ආවොත් සුව කරන්න.
අන්න එතකොට ටිකක් උනන්දුවක් ඇති වුණා මේ පැත්තට. ඒ ගෙයින්ගෙට යනකොට තේරුණා කිසాగෝතීම නොමැරි ජීවත් වෙන කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ නේ, හැමෝගෙම කවුරු හරි මැරිලනේ කියලා. එයාට සත්‍ය අවබෝධ වුණා. ඉතින් අන්න ඒ නිසා මේ ගැඹුරට යනකොටත් ඒ මඟ පෙන්නකොටත් අපි බොහෝම කල්පනාකාරී වෙන්න ඕන. ඊළඟට දැන් දායකයෙක් ස්වාමීන් වහන්සේ නමක් ඇසුරු කිරීමේදී බොහොම විශ්වාසයෙන් ඇසුරු කරන අනේ මේ හාමුදුරුවෝ මට බොහොම මඟ පෙන්වාවේ, මේ හාමුදුරුවෝ හරි බණ කියාවේ, නිසි මඟ පෙන්නාවේ කියලා. එහෙම විශ්වාසයෙන් කටයුතු කරන කෙනා නෝචට්ඨානේ නියෝජේ කවදාවත් වැරදි මාවතෙහි යොමු කරන්න හොඳ නැහැ. වැරදි මාවතේ යොමු කරන්නේ නැතුව නිවැරදි මාවතම පෙන්වන කෙනා තමයි කල්යාණ මිත්‍ර හාමුදුරුවෝ. ඉතින් ඔන්න ඔය කියන ලක්ෂණ හත යම් කිසි හාමුදුරු කෙනෙක් ළඟ තියෙනව නම් ඒ හාමුදුරු ඉහළම මිත්‍රයේ භික්ෂු මිත්‍රයේ හැටියට හඳුන්වලා තියෙනවා. එතකොට තියෙන්න ඕන ලක්ෂණ ටික ආයෙ සිහියට ගන්න. පළවෙනි ලක්ෂණය මොකද්ද? ප්‍රියශීලී වෙන්න ඕන. පියෝ. දෙවෙනි එක අසුරු කරන කෙනාගේ ගෞරවයට ලක් වෙන කෙනෙක්. ගරු තියෙනවා. ඊළඟට භාවනීය පුරුදු කරන සීලාදී ගුණධර්ම තියෙන්න ඕන. ඊළඟට වික්ත වෙන්න ඕන. කියලා දෙන දේ අනිත් එක්කෙනාට හොඳට තේරුම් යන විදිහට අවබෝධ වෙන විදිහට කියලා දීමේ සමත්කම් තියෙනවා. ඊළඟට වචනක්කම. වචනක්කම කියලා කියන්නේ අනිත් අය කියන නොගැලපෙන දේවල් ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕන. ඊළඟට ගැඹුරු කතාවකට යොමු කරන්න ඕන. ගම්භීරංච කතං කත්වා. හත්වෙනි එක තමයි නෝචට්ඨානේ නියෝජේ. කවදාවත් වැරදි පාරවල් යොමු කරන කෙනෙක් වෙන්නේ නැතුව නිවැරදි පාරෙම යොමු කරන කෙනෙක් වෙන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ මිත්ත කියලා සූත්‍රයකුත් දේශනා කළා. එතෙන්දි මේ ඒක ගොඩක් ගිහි අයට අදාළ වෙන විදිහට දේශනා කරපු එකක් බව පේනවා. ඔන්න මිත්‍රයෙක් ළඟ බුදුහාමුදුරන්ගේ ඉගැන්වීමට අනුව මිත්‍රයෙක් ළඟ ලක්ෂණ හතක් තියෙනවා. දැන් මේ ලක්ෂණ හත වැඩියෙන්ම කාලඟද තියෙන්නේ කියන එකත් දැන් හොයලා බලන්න ඕන. තමන් ඇසුරු කරන අය අතරේ මිත්‍රයෝ කියන්නේ මේ සම වයසේ අයටම නෙවෙයි නේද? අම්මල තාත්තල වෙන්නත් පුළුවන්, අචිල සීල වෙන්නත් පුළුවන්, ඇඳල මාමල වෙන්නත් පුළුවන්, නෝනල මහතුරු වෙන්නත් පුළුවන්, අයියල අක්කල නංගිල මල්ලිල වෙන්නත් පුළුවන්. හැම වයසකෙක් කෙනෙකුට මිත්‍ර වෙන්න පුළුවන් ඉතින්. එතකොට බලන්න මේ කියන ලක්ෂණ ඔය ඇත්තන්ගේ අත්දැකීම් අනුව කාළඟද තියෙන්නේ කියලා. මිත්‍රයෙක් ළඟ තියෙන්න ඕන පළවෙනි ලක්ෂණය හැටියට බුදුහාමුදුරු දේශනා කරනවා දුද්දං දදාති. දුද්දං දදාති. දදාති කියන්නේ මොකක්ද? දදාති කියන්නේ දෙනවා. මොනවද දෙන්නේ? දෙන්නේ දෙන්න අමාරුම දේ. හැබැයි යාළුවෙක් නම් එයා දෙන්නේ මොනවද? අමාරුම දේ. දෙන්න ඒ කියන්නේ දෙන්න අමාරුයි කියලා කියන්නේ එතන මේකයි. දැන් මංගාව එකක් තියෙනවා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඒකම ඉල්ලනවා. එතකොට මගේ පාවිච්චියට දෙන්නෙත් ඒකයි. එතකොට මට ඒක දෙන්න හරියට බැලුවොත් ලේසිද අමාරුද? අමාරුයි. නමුත් හැබෑ මිත්‍රයෙක් නම් මොකද කරන්නේ? ඒ දේ දෙනවා. නේද? සමහර වෙලාවට තමන් නොකා අනිකාට දෙනවා. තමන්ට ලස්සනට අඳින්න ඇඳුම් නැහැ. නමුත් අනිත් එක්කෙනාට ලස්සනට අඳල හැඩ බලනවා. තමන් සමහර වෙලාවට ගොඩාක් ඉගෙනගෙන නැහැ, එච්චර වීදම් කරන්න නැති හින්දා. නමුත් අනික් එක්කෙනාට හොඳට උගන්වන්න වේසෙනවා, මාන්සිනවා, වීදම් කරන ඔක්කොම කරනවා. දැන් මේවා කියනකොට කවුද මිත්‍රයා කියලා දැනගන්න ඕන. නේද? එතකොට ඔන්න පළවෙනි ලක්ෂණය දුද්දං දදාති. අමාරුම දේ, දුෂ්කරම දේ දෙනවා. ඊළඟට තවත් ලක්ෂණයක් තියෙනවා. දුක්ඛරං කරෝති. දුක්ඛරං කියන්නේ දුෂ්කර දේවල්, අමාරු දේවල්, කළ නොහැකියි සම්මත දේවල් පවා කරන්නට පෙළඹෙනවා. යාලුකම වෙනුවේ. ඒ කියන්නේ මෙතනදි මේ කරන්න නොහැකි දේවල් හැටියට සම්මත හොඳ දේවල්, නරක අපරාධ නෙවෙයි. මිනිහ දැන් සමහරු හිතනවා
මං වෙනුවෙන් එයා මිනිහෙක් වුණත් මරයි. ඒක කල්යාණ මිත්‍රකම නෙවෙයි. ඒක මිත්‍රකමක් නෙවෙයි. එහෙම පෞකාර වැඩ කරන්නේ නැහැ මෙතන. හොඳ දේවල් සිදු කරන්න පෙළඹෙන. දුක්ඛරං කරෝති. ඊළඟට දුක්ඛමං කමති. දුක්ඛමං කියලා කියන්නේ දුක්ඛම කියලා කියන්නේ ඉවසනවා. දුය දුක් කියලා කියන්නේ අමාරු. ඉවසන්න අමාරුම තැන ඉවසන. ඒක තමයි හැබැයි මිත්‍රයෙකුගේ ලක්ෂණ. සමහර වෙලාවට ඇසුරු කරන අනිත් යාළුවෝ දන්නේ නැති කමට මෝඩ කමට බනින්න පුළුවන්, කෑ ගහන්න පුළුවන්, විවිධ අපහාස නගන්න පුළුවන්, අවලාද නගන්න පුළුවන්, දොස් කියන්න පුළුවන්. එවන් අවස්ථාවවලදී දුක්ඛම ඉවස ගන්නම බෑ. හැබැයි මිත්‍රයා මොන වගේද? ඒව ඉවසන. දුක්ඛමං කමති කියලා කියන්නේ ඒක. සමහර දන්නේ නැති කමට බනිනවා, ගහනවා, රණ්ඩු වෙනවා. පුංචි කාලෙම ඉවස ගන්න බැරි වුණත් මොන තරම් දේවල් ඉවස ගන්නවා. ඇඟේම මල මූත්‍ර කරද්දි ඉවසගෙන ඉන්නවා නේද? කකුල් දෙකෙන් පයින් ගහද්දි තව තව ලයයට තරුළු කර ගන්නවා. දැන් කවුද මිත්‍රයා කියලා දැනගන්න ඕන. ලෝකේ ඉන්න මිත්‍රය හතරේ නේද? වඩාත්ම හොඳ මිත්‍රය කවුද කියලා අඳුර ගන්න ඕන. මොකද අර ටීන් ටීන් ගාන කාලේ බහුනාම ඔව අමතක වෙනවා. ඒකයි මම මේ කියන්නේ. ඉතින් අන්න ඒ විදිහට එතකොට අමාරුම දේ දෙන, දුෂ්කරම දේ දෙනවා, දුෂ්කරම දේ කරනවා, ඉවස ගන්න බැරිම දේවල් ඉවස ගන්නවා. සමහර වෙලාවට දැන් බලන්න තමන් ඇසුරු කරන කෙනා වෙනුවෙන් බැනුම් අහනවා. මං ඒව බාර ගන්න, මට බනින්න, මේ යාට බනින්න එපා කියලා සමහර වෙලාවට ඒව අපවා. එයා වරදක් කරා නම් මට ගහන්න කියලා ওই විදිහට අනුන්ගේ දේවල් පවා තමන්ගේ කර්මතට ගන්න අවස්ථා තියෙන ඕන තරම්. මග ඇරලා, කර ඇරලා යන්නේ නැහැ. ඊළඟට හතරවෙනි ලක්ෂණය ගුයිහ මස්ස ආවී කරෝති. ගුයිහ කියලා කියන්නේ එතන සංගවන දේවල්. සංගවන දේවල් වලට කියන්නේ මොනවා? රහස්. තමන්ගේ රහස් ආවී කරෝති කියලා කියන්නේ මොකද්ද? තමන් අසුරු කරන අනිකාට කියනවා. ඒ විශ්වාසයට. රහසක් හරි කියන්න පුළුවන්කම තියෙන්නේ මොකක් නිසාද? විශ්වාසය නිසා. මොකද විශ්වාසය? මෙයා මේ රහස රකී කියන විශ්වාසය. අපි කියනවා විශ්වාසා පරමා ඥාති. මේ ලෝකේ ඉන්න උතුම්ම ඥාතියා විශ්වාසය ඇති කෙනා කියලා කියනවා. එතකොට අපි විශ්වාස කරනවා මෙයාගේ මට කරදරයක් නැහැ, මෙයාගේ මගේ ජීවිතයට හානියක් නැහැ, මෙයා මට යහපතක්මයි කරන්නේ කියන විශ්වාසයේ මත එයා ඕනම සංගවන්න ඕන දේවල් රහස් සංගවන්නේ නැතුව කියනවා. ඒක ඉතා වැදගත් දෙයක්. එතකොට අනික් කාරණාව තමයි ගුයිහ මස්ස පරිගුයිහති. එතකොට මිතුරාගේ රහස් දැන් මිතුරුකමට කිව්වහම ඒව මොකද කරන්න ඕන? ඒව පරිගුයිහති කියලා කියන්නේ රකින්න ඕන. දැන් යාළුවෙක් අපිට මොකක් හරි රහසක් කියන්නේ මොකක් නිසාද? ඒක රකී කියන විශ්වාසයෙන් නේද? දැන් සමහර ළමයි අම්මටයි තාත්තටයි කියන්නේ නැති රහස් යාළුවන්ට කියනවා ගිහින් ඉස්කෝලේ. මං කියනද කියන හැටි. පරණ කාලේ ඉස්කෝලේ යාළුවෝ හම්බෙලා ඔන්න ගිහින් කියනවා මං ඔයාට බඩක් කියන්නම් කාටවත් කියන්න එපා කියලා බඩ කියනවා. පහුවෙන් ඉස්කෝලේ යනකොට බඩ ඔක්කොම දැනගෙන. නේද? හැමතැනම අර මිනිස්සේ එක පතුරවනවා. ඉතින් දැන් අපි හදවතේ තද කරගෙන ගුලි කරගෙන ඉන්නවට වැඩිය මේක කාට හරි කියන්න හිතට සැහැල්ලුවක් වෙනසනේ. ඉතින් ඒක අල්ලගෙන සමහරු අනිත් එක්කෙනාව හැල්ලුවට ලක් කරනවා. හැබැයි යාළුවෙක් මිතුරාගේ රහස් අනිත් අයට කිය කියා යන්නේ. තමන්ගේ මිතුරා වැරදි කළත් කිය කිය යන්නේ නැහැ. ගමටම ප්‍රචාරය කරන්නේ නැහැ. සමහරවිට මිත්‍රයාට බනින මොනවද මේවා කරලා තියෙන වැඩ කියලා බනිනවා, ගහන්නත් පුළුවන්, කනමිර කරන්නත් පුළුවන්, ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි ගෙත ඒක සීමා කරගෙන ඉන්නේ. කවුද මිත්‍රයා කියලා දැනගන්න ඕන නේද? ඇසුරු කරන අනිත් මිත්‍රයෝ, අනිත් අය ඔය හරින් මෙහින් අහුල ගන්න කට්ටිය ඔය වාගේ හැමදාම ඉන්නවද කියන එකත් තේරුම් ගන්න ඕන.
ඊළඟ කාරණය ආපදාසුන ජහති. ආපදාසු කියන්නේ මොකක්ද? විපතක් ඇති වෙච්ච වෙලාවේ. විපතක් ඇති වෙච්ච වෙලාවේ අතහැරලා යන්නේ නැහැ. න ජහති. ගොඩාක් යාළු අපිට කරදර වෙන වෙලාව අපි ළඟ නැහැ. ගොඩාක් යාළු අපිට කරදරයක් වෙච්ච ගමන් අපි අතහැරලා යමු. අපිට යමක් තියෙනකන් විතරයි ඒ අය ඉන්නේ. හැබැයි ඕන කරදරයකදී හැම මොහොතකදීම ළඟ ඉන්න ඉස්සෙල්ලාම ඒවයි බේරගන්න ඉන්නේ කවුද කියන එක අපි තේරුම් ගන්න. එහෙම ඉන්නවනම් අන්න එයා තමයි හැබැයි යාළුවෙක් වෙන්නේ. ඊළඟ කාරණේ හත්වෙනි එක කීනේන නාතිමඤ්ඤේති. කීනේන නාතිමඤ්ඤේති කියලා කියන්නේ ධනය එහෙම හීන වීම තුල, එහෙම නැත්නම් ඔය වත් පොහසකම් පොහසත්කම් අඩු වීම තුල දොස් කියලා ඒ පුද්ගලයා අවමන් කරලා ලැජ්ජා කරලා එයා පිරිහෙවන්නේ නැහැ. එයාව අයින් කරලා දාන්න. දැන් සමහර යාළුවෝ වාට මොනවද දියාට නෑ, සල්ලි නෑ, මේ ආදි වශයෙන් කියලා අයින් කරලා දානවා. ඔයාට ඉගෙන ගන්න බෑ, ඔයා හරි මෝඩයි කියලා අයින් කරලා දානවා. නේද? එහෙම කරන්නේ නැහැ. සමහර හොඳ මිත්‍රයෝ, හොඳ මිත්‍රයෝ හැමතිස්සෙම ඇතත් නැතත් තමන් යාළුවොත් එක්ක ඉන්නවා. අර භෞතික සැප සම්පත් තියෙනකොට විතරක් ඉන්නේ නැහැ. හැම මොහොතේම ළඟ ඉඳගෙන කටයුතු කරනවා. ඒ වගේම නැති දේවල් කියලා, කළ නොහැකි දේවල් කියලා දොස් කියන්නේ නැහැ. ඒක එතකොට අන්නේ මිත්‍රකම රැක ගැනීමත් වැදගත් වෙනවා. දැන් සමහර අම්මලා තාත්තලා ඉන්නවා, ළමයින්ට හොඳට උගන්වනවා, මහන්සි වෙලා ටියුෂන් ගෙදරටම ගෙනල්ලා දෙනවා, ඔක්කොම කරනවා. ඉතින් බලාපොරොත්තු වෙන විදිහට විභාගයෙන් පාස් වුනේ නැති උනා, ඕන්න ඉතින් මොකද කරන්නේ? පාස් වෙච්ච නැති ඒවත් අල්ලලා බනින්න ගන්නවා. අපරාධි වාට වීදම් කරපු සල්ලි ඔයා හදාගත්තට වැඩිය හොඳයි, හොඳ ඉලහරකෙක් හදාගත්තනම් ගියේ සමහර වෙලාවට බනිනවා. ඒකත් මිත්‍රකම නෙවෙයි. එතකොට හැබැයි මිත්‍රත්වය කියන්නේ එහෙම අසමර්ථ වූ තැන්වලදී දොස් කියලා, නැති ඒවා මේව නෑ මේව නෑ කියලා දුර්වල ඒ ඉස්මතු කරලා පෙන්නලා අවඥා කරන කෙනෙක් නෙවෙයි. ඉතින් මෙන්න මේ කියන ලක්ෂණ යම් කිසි කෙනෙක් ළඟ තියෙනවා නම් එයා තමයි නියම මිත්‍රයා වෙන්නේ. ඒ මිත්‍රයෝ හොයන්න වැඩිදුර යන්න ඕන නෑ. ඒ මිත්‍රයෝ තමන්ගේ ගෙදරම ඉන්නවා. ඒ මිත්‍රයෝ දෙන්න තමයි ඉස්සෙල්ලම අපිට ලැබුණේ. ඒ මිත්‍රත්වය කවදාවත් ජීවිතයෙන් සමුගන්නාතුරු අමතක කරන්න හොඳ නෑ, බිඳ හෙලන්න හොඳ නෑ. ඒ මිත්‍රයෝ දෙන්න කවුද දන්නව නේද? අන්න ඒ මිත්‍රයෝ දෙන්න අපේ ජීවිතේ හැමදාම මතකයේ රැඳී සිටින